ആയുബോവാൻ ദുവേപുത്തെ അധമമോകുളം ടുഗണ്ണാണ് അന്നെ ഹയശ്രേണിയട്ട് അദാല സരള രേഖീയ തലരൂപ കിയന പാഠമായി അപ്പി പ്രഥമ ബലമു മെന്നമേ രൂപസടഹന ദിയ മേ രൂപേ ഹെദില തിയേന്നെ സരള രേഖാ കണ്ട തുണകിൻ ഏ സരള രേഖാ കണ്ട തുണിൻ വടവേലാ സേദുന സംഗൂത രൂപേട്ട അപ്പി കിയന നമക് ත්‍රිකෝණය කියලා. අපි ත්‍රිකෝණය ආකාර දෙකකට වර්ග කරනවා. එකක් තමයි පාදවල දිග අණුව. අනිත් එක තමයි කෝණවල විශාලත්වය අණුව. ඔය ආකාරයට. අපි ඉස්සෙල්ලාම බලමු පාදවල දිග අණුව කොහොමද අපි ත්‍රිකෝණ වර්ග කරන්නේ කියලා. පළවෙනි එක තමයි සමපාද ත්‍රිකෝණය කියලා කියන්නේ. एक तेरुम सम कियान्ने समान कियन तेरुम पाद कियान्ने पाद वलट समान पाद तियन त्रिकोणे कियन अर्थेन सम पाद त्रिकोणे कियला अपि नम करनवा ईलंगट सम द्विपाद त्रिकोणे सम कियान्ने समान कियन तेरुम द्वि कियान्ने देक कियन तेरुम पाद कियान्ने पाद कियन तेरुम समान पाद देकक एति त्रिकोणे කියන අර්ථයෙන් සමද්විපාද ත්‍රිකෝණය කියලා අපි හඳුන්වනවා ඊළඟට ගමු විෂම ත්‍රිකෝණය විෂම ත්‍රිකෝණය කියලා කියන්නේ පාද තුනම දිගින් අසමාන ත්‍රිකෝණ වලට ඊළඟට අපි බලමු කෝණවල විශාලත්වය අනුව කොහොමද ත්‍රිකෝණ නම් කරන්නේ කියලා එතෙන්දී ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණ තුනෙන් විශාලත්වය වැඩිම කෝණේ නමින් තමයි ත්‍රිකෝණය හඳුන්වන්නේ. අපි හිතමු ත්‍රිකෝණයක විශාලතම කෝණය ඍජු කෝණයක් කියලා. එහෙනම් අපි ඒක නම් කරනවා ඍජු කෝණී ත්‍රිකෝණයක් හැටියට. ඊළඟට අපි හිතමු ත්‍රිකෝණයක විශාලතම කෝණය සුළු කෝණයක් කියලා. එහෙනම් අපි ඒ ත්‍රිකෝණය හඳුන්වනවා සුළු කෝණී ත්‍රිකෝණයක් විදියට. ඊළඟට හිතමු අපි ත්‍රිකෝණයක විශාලතම කෝණය මහා කෝණයක් කියලා. එහෙනම් අපි ඒ ත්‍රිකෝණය හඳුන්වනවා මහා කෝණී ත්‍රිකෝණය කියලා. ඊළඟට මේ බලන්න මෙන්න මේ තල රූප ටික දිහා. මේකේ පළවෙනි රූප සටහනේ පාද තුනම දිගින් සමානයි. ඒ පාද තුනම දිගින් සමාන ත්‍රිකෝණයකට අපි කියනවා සමපාද ත්‍රිකෝණයක් කියලා. ඊළඟට බලන්න දෙවැනි ත්‍රිකෝණය. ඒකේ පාද දෙකක් පමණක් දිගින් සමානයි. එවැනි ත්‍රිකෝණයක් අපි හඳුන්වනවා සම ද්විපාද ත්‍රිකෝණයක් කියලා. ඔය සමාන පාද තමයි මම දක්වලා තියෙන්නේ. එකම සංකේතයෙන් ඊළඟට බලන්න ඊළඟ ත්‍රිකෝණේ පාද තුනම දිගින් අසමානයි එවැනි ත්‍රිකෝණයක් අපි හඳුන්වනවා විෂම ත්‍රිකෝණයක් කියලා ඊළඟට බලන්න පහලින් තියෙන පළවෙනි ත්‍රිකෝණය ඒකේ විශාලතම කෝණය ඍජු කෝණය එහෙනම් විශාලතම කෝණේ නමින් තමයි අපි ඒ ත්‍රිකෝණයට නමක් දෙන්නේ. එහෙනම් අපි ඒක හඳුන්වනවා ඍජු කෝණී ත්‍රිකෝණයක් කියලා. ඊළඟ ත්‍රිකෝණේ සියලුම අභ්‍යන්තර කෝණ සුළු කෝණ. ඒක නිසා ඒකේ විශාලතම කෝණය වෙන්නේ සුළු කෝණයක්. එහෙනම් ඒකට මම නමක් දෙනවා සුළු කෝණී ත්‍රිකෝණය කියලා. ඊළඟ ත්‍රිකෝණය ගන්න. ඒකේ විශාලතම කෝණය මහා කෝණය. එහෙනම් ඒ ත්‍රිකෝණයට අපි නමක් දෙන්නේ විශාලතම කෝණේ නමින් හින්දා මම ඒ ත්‍රිකෝණයට කියනවා මහා කෝණී ත්‍රිකෝණයක් කියලා. ඊළඟට යමු අපි ඊළඟ පෝස්ටරේට. මේ පෝස්ටරේ තියෙනවා තල රූප බොහොමයක්.
ඒකෙන් ඕගොල්ලන්ට පේනවා ඇති රූප සටහන් දෙකක් වක්‍ර රේඛා පාවිච්චි කරලත් ඇඳලා තියෙනවා. දැන් අපි යන්නේ බහුවස්ත්‍ර පාඩම ඉගෙන ගන්න. බහුවස්ත්‍රයක් කියලා කියන්නේ පාද තුනකින් හරි ඊට වඩා වැඩි සංඛ්‍යාවකින් හරි වට වී සෑදුන සංගෘත රූපයකට. මේකේ වෘතයේ වක්‍ර රේඛා විතරයි තියෙන්නේ. එකම එක සරල රේඛා ඛණ්ඩයක්වත් නැහැ. එහෙනම් ඒක බහුවස්ත්‍රයක් නෙවෙයි. ඒකත් මේ පෝස්ටරෙන් ඉවත් විය යුතුයි. ඊළඟට අර්ධ වෘත්තයක් ගත්තාම ඒක එක සරල රේඛා ඛණ්ඩයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වුණාට අනිත් එක වක්‍ර රේඛාවක්. එහෙමනම් ඒකත් අපිට බහුවස්ත්‍රයක් හැටියට සලකන්න බෑ. ඒකත් මේ පෝස්ටරෙන් ඉවත් වෙනවා බහුවස්ත්‍ර ගැන කතා කරනකොට. මෙන්න මේ ආකාරයට. දැන් මේ ඉතිරි වෙලා තියෙන සියල්ලටම අපි කියනවා පොදුවේ බහුවස්ත්‍ර කියලා. හැබැයි මේ බහුවස්ත්‍රත් මේ ආකාරයට වර්ග දෙකකට වෙන් වෙනවා. ඒ කියන්නේ එක වර්ගයකට කියනවා අපි උත්තල බහුවස්ත්‍ර කියලා. අනිත් වර්ගයට කියනවා අපි අවතල බහුවස්ත්‍ර කියලා. එහෙනම් මේ පෝස්ටරයේ තියෙන උත්තර බහුවස්ත්‍ර මොනවාද? අවතල බහුවස්ත්‍ර මොනවාද? එහෙනම් අපිට මෙන්න මේ විදිහට වෙන් කර ගැනීමේ පහස පිණිස නම් කරගන්න වෙනවා මේ ආකාරයට. එහෙනම් අපි බලමු පළවෙනි බහුවස්ත්‍රය කැපිටල් A කියලා දීලා තියෙන්නේ. ඒක උත්තර බහුවස්ත්‍රයක්ද අවතර බහුවස්ත්‍රයක්ද කියලා අපි බලමු. ඒකේ අභ්‍යන්තර කෝණ 4 සලකනකොට ඒ අභ්‍යන්තර කෝණ 4 අංශක 180ට වඩා අඩුයි. ඒ වගේම මේ තල රූපය පිටතට නෙරලා තියෙන්නේ. එහෙනම් ඒක අපි සලකනවා උත්තර බහුවස්ත්‍රයක් හැටියට. ඔන්න ඔය ආකාරයට අපිට වගුවේ සඳහන් කරන්න පුළුවන්. ඊළඟට ගන්න කැපිටල් B කියන බහුවස්ත්‍රය. ඒකේ අභ්‍යන්තර කෝණ 3ත් අංශක 180ට වඩා අඩුයි. ඒ වගේම පිටතට නෙරලා තියෙන්නේ. එහෙනම් ඒකත් උත්තර බහුවස්ත්‍රයක්. එහෙනම් වගුවේ උත්තර බහුවස්ත්‍රයේ පැත්තට තමයි ඒක වැටෙන්නේ. ඊළඟට බලන්න C කියන බහුවස්ත්‍රය. ඒකේ එක කෝණයක් තියෙනවා අංශක 180ට වඩා වැඩි. මෙන්න මේ කෝණය ඔන්න බලාගන්න. ඔය මම ඊතලයක් දාලා රවුම් කරලා පෙන්නුවේ. අන්න ඒ කෝණය පරාවර්ත කෝණයක්. එතෙන්දී මේ බහුවස්ත්‍රය ඇතුළට නෙරීමක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අපි මේකට කියනවා අවතල බහුවස්ත්‍රයක් කියලා. එහෙනම් වගුවේ සටහන් වෙන්නේ ඒක අවතල බහුවස්ත්‍රයේ පැත්තේ. ඊළඟට ගන්න කැපිටල් D කියන බහුවස්ත්‍රය. ඒකේ අභ්‍යන්තර කෝණ සියල්ලම අංශක 180ට වඩා අඩුයි. ඒ වගේම පිටතට නෙරලා තියෙන්නේ. ඒක නිසා අපි ඒකට කියනවා උත්තල බහුවස්ත්‍රයක් කියලා. එහෙනම් කැපිටල් D වැටෙන්නේ වගුවේ උත්තල බහුවස්ත්‍රයේ පැත්තට. ඊළඟට ගමු අපි කැපිටල් E කියන බහුවස්ත්‍රය. ඒකේ ඔබට පේනවා අංශක 180ට වඩා වැඩි කෝණ දෙකක් තියෙනවා. මේ බලන්න ඕක එක කෝණයක් පරාවර්ත කෝණයක් ඇත්තට මේක. ඊළඟ කෝණය මේක. ඒකත් පරාවර්ත කෝණයක්. ඒ ස්ථාන දෙකේදීම ඇතුළට නෙරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා මේක වැටෙන්නේ අවතල බහුවස්ත්‍රයක් හැටියට. වගුවේ අවතල බහුවස්ත්‍රයේ පැත්තේ තමයි කැපිටල් E අක්ෂරය වැටෙන්නේ. ඊළඟට ගන්න F කියන බහුවස්ත්‍රය. ඒකේ අභ්‍යන්තර කෝණ සියල්ලම අංශක 180ට වඩා අඩුයි. ඒ වගේම පිටතට නෙරලා තියෙන. එහෙනම් ඒක උත්තල බහුවස්ත්‍රයක්. එහෙනම් උත්තල බහුවස්ත්‍රයේ පැත්තට තමයි F අකුර වැටෙන්නේ. ඊළඟට G කියන බහුවස්ත්‍රය ගන්න. ඒකත් එක තැනකදී
ඇතුළට නෙරලා තියෙනවා මෙන්න මෙතෙන්දී මම ওই සටහන් කරේ කෝණයක් එතෙන්දී පරාවර්ත කෝණයක් සෑදිලා තියෙනවා එතෙන්දී ඇතුළට නෙරීමක් සිද්ධ වෙලා තියෙන නිසා ඒක ගන්නෙත් අපි අවතල බහුවස්ත්‍රයක් හැටියට එහෙනම් වගුවේ අවතල බහුවස්ත්‍රයේ පැත්තට තමයි කැපිටල් G අක්ෂරය වැටෙන්නේ ඊළඟට ගමු අපි H කියන බහුවස්ත්‍රයේ ඒකේ අභ්‍යන්තර කෝණ සියල්ලම අංශක 180ට වඩා අඩුයි ඒ වගේම පිටතට නෙරලා තියෙන්නේ එහෙනම් ඒක අපි ගණන් ගන්නේ උත්තල බහුවස්ත්‍රයක් කියලා එහෙනම් වගුවේ වැටෙන්නේ කැපිටල් H උත්තල බහුවස්ත්‍රයේ පැත්තට ඔය ආකාරයට ඊළඟට අපි බලමු මේ බහුවස්ත්‍ර අතිරිනුත් සවිදි බහුවස්ත්‍ර කියන්නේ මොනවද කියලා දැන් ඔබන්ට පේනවා ඇති බහුවස්ත්‍ර හතරක් මම මෙතන ඇඳලා තියෙනවා මේකේ පළවෙනි රූපය ගත්තොත් ඒකේ පාද තුනම දිගින් සමානයි ඒ වගේම කෝණ තුනක් විශාලත්වයෙන් සමානයි මේ විදියට පාද තුනත් විශාලත්වයෙන් සමාන කෝණ තුනත් විශාලත්වයෙන් සමාන බහුවස්ත්‍රයක් අපි හඳුන්වනවා සවිදි ත්‍රිකෝණයක් කියලා. ඒ වුණාට අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ මේකට සමපාද ත්‍රිකෝණයක් කියලා ගණිතයේදී. ඊළඟට යමු අපි දෙවෙනි රූප සටහනට. ඒකේ පාද හතරම දිගින් සමානයි. කෝණ හතරත් විශාලත්වයෙන් සමානයි. එහෙනම් මේක මට කියත හැකි සවිදි චතුරස්‍රයක් කියලා. නමුත් ගණිතයේදී වැඩියෙන්ම පාවිච්චි වෙන නම තමයි මේකට සමචතුරස්‍රය. ඊළඟට ගමු අපි පාද පහක් තියෙන මෙන්න මේ බහුවස්ත්‍රය. ඒකේ පාද පහම දිගින් සමානයි. කෝණ පහත් විශාලත්වයෙන් සමානයි. එහෙනම් එවැනි පංචාස්‍රයක් අපි හඳුන්වනවා සවිදි පංචාස්‍රයක් කියලා. ඊළඟ රූප සටහන දිහා බලන්න. ඒක පාද 6ක් භාවිතා කරලා ඇඳලා තියෙන්නේ. ඒ පාද 6ම දිගින් සමානයි. කෝණ 6ත් විශාලත්වයෙන් සමානයි. එහෙනම් මම ඒකට දෙනවා නමක් සවිදි ෂඩස්රය කියලා. අපිට පුළුවන් සරල රේඛා ඛණ්ඩ දෙකක් භාවිතා කරලා මෙන්න මේ විදිහේ රූපයක් හඳින්න. නමුත් මේක බහුවස්ත්‍රයක් නෙවෙයි. මොකද බහුවස්ත්‍රයක් නම් මේක සංගෘත රූපයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ කට වැහිච්ච රූපයක් වෙන්න ඕනේ. ඒක නිසා කට වැසුණු රූපයක්. එහෙම නැත්නම් සංගෘත රූපයක් කවදාක්වත් පාද දෙකක් භාවිතා කරලා අඳින්න බෑ. එහෙනම් අවම වශයෙන් පාද තුනක් තියෙන්න ඕනි බහුවස්ත්‍රයකට. ඊළඟට අපි බලමු මෙන්න මේ විදියට අඳින්න පුළුවන්ද කියලා. මේ විදියට ඇඳ කියලා හිතන්නේ. මේකේ මෙතනින් විවෘතයි. නමුත් සරල රේඛා ඛණ්ඩ තුනක් තියෙනවා තමයි. ඒ වුණාට මෙතනින් විවෘතයි. එහෙනම් මේ රූපයත් බහුවස්ත්‍රයක් නෙවෙයි. ඒක නිසා හොඳින් මතක තියාගන්න. සරල රේඛා ඛණ්ඩ තුනක් තිබුණත් මේ කොතනින් හරි විවෘත නම් ඒක බහුවස්ත්‍රයක් වෙන්නේ නැහැ. එහෙනම් බහුවස්ත්‍රයක් විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ අනිවාර්යෙන්ම මෙන්න මේ වගේ රූපයක්.
දැන් බලන්න මේකේ සරල රේඛා ඛණ්ඩ තුනකුත් තියෙනවා. ඒ වගේම සංෘත රූපයක්. එහෙනම් මේක අපිට බහුඅස්රයක් විදිහට සලකන්න පුළුවන්. අපි බලමු තවත් බහුඅස්ර ටිකක් අඳින්න. ඔය විදිහට ඔය පාද තුනකින් යුත් බහුඅස්රයක්නේ. අපි බලමු ඊළඟට පාද හතරකින් යුත් බහුඅස්රයක් අඳින්න. ඔය විදිහට අපිට විවිධ හැඩ තියෙන බහුඅස්ර විශාල ප්‍රමාණයක් අඳින්න පුළුවන්. ඒවැ තිබිය යුතු එකම විශේෂත්වය සරල රේඛා ඛණ්ඩ වලින් සමන්විත වෙන්නත් ඕනි මායිම ඒ වගේම සංෘත වෙන්නත් ඕනි ඔය විදිහට. එතකොට මේක බහුඅස්රයක්. මේකට චතුරස්රයක් කියලා කියන්න පුළුවන්. පාද තුනකින් හරි ඊට වඩා වැඩි සංඛ්‍යාවකින් හරි වට වේලා සැදුණු සංෘත රූප වලට තමයි අපි කියන්නේ මොකක් කියලාද බහුඅස්ර කියලා. අපි බලමු පාද පහකින් යුක්ත බහුඅස්රයක් අඳින්. මේ රූපයෙන්ද මම සරල රේඛා ඛණ්ඩ පහක් පාවිච්චි කරලා. එහෙනම් සරල රේඛා ඛණ්ඩ පහක් පාවිච්චි කරලා ඇන්ද මේ බහුඅස්රයට මට දෙන්න පුළුවන් නමක් පංචාස්රයක් කියලා. ඊළඟට බලමු අපි පාද 6කින් යුත් බහුඅස්රයකුත් ඇඳලා. බලන්න මේ රූපේ මං අඳින්න සරල රේඛා ඛණ්ඩ 6ක් පාවිච්චි කරා. ඒතර මායිම ඇන්ද මේකේ ඒ විදිහට. ඒ වගේම මේක සංෘතයි. එහෙනම් මේකට මට දෙන්න පුළුවන් නමක් පාද 6ක් තියෙන නිසා ෂඩස්රයක් කියමු. ඒ ආකාරයට අපිට විවිධ බහුඅස්ර නිර්මාණය කරන්න පුළුවන්.